देवाकर्षणेन अबाधेन दक्षिणावृत वालंपुर्य जल संख्य हेवत् वालंपुर्य समुद्रे वेसेन हक् बेल्लेकुगे कटुवक् हेवत् कवचयकि वालंपुर्य इतिहासये सेवीमेदी पोतपतेहि सඳහන් වනුයේ සුරාසුර යුද්ධයේදී අසුර නම් මත්ස්‍යයා කිරිසයිර කලබාදී පැන නැගුණ මහා නරක දුර්ලභ වස්තුවක් ලෙසිනි. එසේම දේව පුරාණයේ සංක මුග නම් රාක්ෂයා හා භාග්‍යවත් ශංකර අතර ඇති වූ යුද්ධයේදී මත්ස්‍ය අවතාරයක්වත් විෂ්ණු දෙවියන් විසින් මරා සමුද්‍රයට විසි කළ සංක මුග නම් රාක්ෂ අසුරයාගේ අස්තිවලින් බිහි වූ වස්තුවක් ලෙසද සඳහන් වේ. වාලම්පුඩි සැලකූ කල වාමාවෘත සංක හා දක්ෂිණාවෘත සංක ලෙස දෙවර්ගයක් හඳුනාගත හැකිය. वामावृत वालंपुरी इताम सुलभवन अतर दक्षिणावृत वालंपुरी इताम दुलभय मेम दक्षिणावृत वालंपुरी गौरी वालंपुरी लेस हदिनवे उक्त दक्षिणावृत वालंपुरी सेपत सतुट सौभाग्य ගෙනදෙන යස ඉසුරු ළඟා කරදෙන වස්තුවක්සේ පිළිගැනේ දක්ෂිණාවෘත සංක නිවාස ව්‍යාපාරික ස්ථානවල මෙන්ම वेहन विहारस्थान वलत දැකිය හැකි පූජනීය වස්තුවකි. සර්වඥ ධාතුන් වහන්සේ නමක් පැලඳවීමෙන් තොර වූ තරමක රතු මැණිකක් ගජ මුතු වැටයක් හා දක්ෂිණාවෘත වාලම්පුරයක් යන සතර වේදී මංගල වස්තුන් අතරද දක්ෂිණාවෘත සංකය ඇතුළත්ය. උක්ත මංගල වස්තුන් සතර හිමි තැනැත්තා සතර මහා නිදාන පහළ වූ ඊට හිමිකම් කියන කුසේ සැලකේ. එසේම උක්ත මංගල වස්තුන් සතර නම් ස්ථානයක වේද එම ස්ථානයට වස්තුව සම්පත් නිතරම කලයි. එසේම සැපත සතට උදාවේ. වාලම්පුරියක නියම ප්‍රමිතිය වනුයේ හක් බෙල්ලෙකුගේ කවචය දක්ෂිණාවෘතව කරකැවී ඇතුළට කිරී තිබීමයි. එසේම එම හක් බෙල්ලා ස්වභාවිකව මරණයට පත් වූ සතෙකු විය යුතුය. ස්වභාවිකව මරණයට පත් නොවූ හක් බෙල්ලන්ගේ කවචය හෙවත් සංකවල පළදු වීම දැකිය හැකිය. එසේ පළදු වූ හෝ බඩක් පළදු හෝ කඩතොළු වීම සහිත සංක නිසිඵල ගෙන නොතේ. පළදු නොමැති ස්වභාවික මරණයට පත් වූ හක් බෙල්ලන්ගේ සංක අතරින් දක්ෂිණාවෘත සංක අතිශයින් දුර්ලභය. තවද දක්ෂිණාවෘත සංක ලක්ෂ්මී දේවියගේ වාසස්ථානය ලෙසත් විෂ්ණු දෙවිඳුන්ගේ ආභරණයක් ලෙසත් සැලකේ. එසේම ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ දකුණු හස්තේ ඇති සංකේ මැද වරුණ දෙවියන්ද පිට පැත්තේ මහා බ්‍රහ්මයාද අග කොටසේ ගංගා දේවියද වැඩවසන්නේය. සංක දෙවියන්ගේ දිව්‍ය ආභරණයක් වනවා සේම බුදුන් වහන්සේගේ ශ්‍රී පාදේ 108ක් වූ මංගල ලක්ෂණ අතරට දක්ෂිණාවෘත සංකය තුලත්ය. එපමණක් නොව සමුද්‍රිකා ශාස්ත්‍රයේදීද සංකේ හැඩතලයේ සුබ ලකුණක් සේ සැලකේ. තවද નિયમિત ප්‍රමිතියෙන් යුතු සංකය අවම වශයෙන් අඟල් 6ක්වත් උසින් විය යුතුය. නොවේසේනම් අඟල් 6 සිට අඟල් 9 දක්වා උසින් විය යුතුය. කෙසේ වෙතත් සංකේ අග කොටස අඟල් 3ක් හෝ ඊට වඩා වැඩි විය යුතුය. එසේම සංකේ ඉහළ පිහිටා ඇති ලිංගය නොකඩී තිබීමද ඉතා වැදගත්ය. සාමාන්‍ය දක්ෂිණාවෘත වාලම්පුරිය දිලිසෙන කිරි පැහැයෙන් හෝ දිලිසෙන කහ පැහැයෙන් යුතුය. ඇතැම් විට දිලිසෙන තඹ පැහැයෙන් මෙන්ම රිදී පැහැයෙන්ද යුත් සංක දැකිය හැකිය. මෙවැනි ස්වභාවික දක්ෂිණාවෘත වාලම්පුරිය අතිශයින් දුර්ලභය. මේවාහි මතුපිට පෘෂ්ඨය සිලිඳුය. ඉතාම තැකුම් කළුය. දක්ෂිණාවෘත වාලම්පුරි අතිශයින් දුර්ලභ නිසාවෙන් ඇතමුන් වාමාත්‍ර වාලම්පුරි සංක දැහැන ලක්ෂ්මී දැහැන හා ශ්‍රී විෂ්ණු දැහැන වැනි දැහැනකින් ජීවම් කර භාවිතය තුළින් සෞභාග්‍ය සම්පත උදාකර ගැනීමට උත්සාහ කරයි. එය කොතෙක් දුරට සාර්ථකද යන්න නම් ගැටලුවකි. කෙසේ වෙතත් දැහැනයන් අතරින් කවර හෝ එකක් දැහැනයකින් පිරිසිදු ක්‍රමවත්ව නිවැරදිව ජීවම් කළ දක්ෂිණාවෘත වාලම්පුරයට පිරිසිදුව නිසිපුද සත්කාර කිරීමෙන් ඊට දේව ආකර්ෂණය හිමි කරගත හැකිය. ඒ බව වාලම්පුරිය වටේ ඇති උල් වූ ස්ථාන වැඩිමේ හඳුනාගත හැකිය. මෙලෙස මියගිය හක් බෙල්ලෙකුගේ කවචය හෙවත් බෙලි කටුව වැඩිම විස්මයජනකය. මේ ඔබට ප්‍රායෝගිකව පරීක්ෂණාත්මකව නිරීක්ෂණය කළ හැකිය.